අදත් පොල්වලට රෝගයක් වුණාම තියෙන උත්තරේ ගස් කපන එක. ලංකාවේ දේශීය පොල් තෙල් අවශ්‍යතාවයෙන් 122යි දේශීය වශයෙන් නිෂ්පාදනය කරන. ඉතුරු එක පිට රටින් ගේන්නේ. ගේන පොල් තෙල් වල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙලක් නැහැ. ලංකාවේ පොල් අවශ්‍යතාවය උච්චාවචනය වෙනකොට ඊටත් වඩා වේගයෙන් මිල උච්චාවචනය වෙනවා. මේ ඔක්කොම සැලකිල්ලට ගත්තාම ඔබතුමාට කියන්න පුළුවන් මේ ආයතන තුන පිහිටවීමේ අරමුණු කොච්චර දුරකට සාක්ෂාත් කරගෙන තියෙනවද කියලා. ආයතන ආරව පිහිටවපු අරමුණ 100%ක්ම සාක්ෂාත් කරගෙන නැතුව ඇති. නමුත් අපි දැන් සාමාන්‍ය දේශීය ආහාර අවශ්‍යතාවය සඳහා අපිට පොල් ගෙඩි මිලියන් 150 මාසයකට ඕනේ. ඒ ප්‍රමාණය රටේ තියෙනවා. කර්මාන්තයට තව ගෙඩි මිලියන් 100ක් ඕනේ. ඒ 100ක් තමයි අපිට පාවිච්චි කරන්න තියෙන්නේ. ඊට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ ප්‍රමාණය නැහැ. එතකොට සෑම වෙලාවෙම පොල් මිල තීරණය වෙන්නේ අපි කර්මාන්තයට භාවිතා කරන පොල් ප්‍රමාණය සිද්ධ වෙන වෙනස්කම් මත. පොල් වගා කිරීමේ මණ්ඩලය සෑම අවුරුද්දකම පොල් පැල නිෂ්පාදනය කළ බෙදා හරිනවා. පොල් පර්යේෂණ ආයතන සහ පොල් සංවර්ධන අධිකාරියේ කාර්යභාරයේ සාර්ථකත්වය තියෙනවා කියලා මට හිතෙනවා. යම් තාක් දුරකට අපේ රටේ දේශීය පොල් ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන් 3300 අතර උච්චාවචනය වෙන්නේ. නමුත් පෞගේ අවුරුදු 10ක කාලය ගත්තාම අපි ඩොලර් වලින් හම්බ කරන ආදායම ඩොලර් මිලියන් 200ක විතර ඉඳලා 850ක් දක්වා වැඩි කරගෙන තියෙනවා. නව උත්පාදන නව නිෂ්පාදන ඩොලර් මිලියන් 46 ඉඳලා ඒ වර්ධනය තියෙන්නේ ස්ථාවර පොල් නිෂ්පාදනයක් ඇතුළේ. එතකොට කර්මාන්ත ක්ෂේත්‍රයේ බට තේරෙන විදිහට ලංකාවේ වැඩිම සාර්ථකත්වය අත්පත් කරගෙන තියෙන ක්ෂේත්‍රය පොල් මේ පොල් කියන ක්ෂේත්‍රය කියලා. කර්මාන්ත ක්ෂේත්‍රයේ විදේශ විනිමය ඉපීම වැඩිම වැඩි කරගත්ත ක්ෂේත්‍රය පොල්. විගණකාධිපතිතුමා කියනවා පොල් පරිශන මණ්ඩලයේ පරිශන ධාරණ ඇතුළේ තනතුරු 134ක් පුරප්පාඩු තියෙනවා කියලා. ඔව්. ඉතින් ඔබතුමාට දුවන්නේ බෑනේ මේක. ඔව් කවරප් දීලා දුවන්නේ අපි පාරණ නිලධාරින්ව දාලා කවරප් අරන් දුවන්නේ. අපේ පරිශන නිලධාරින් 6 දෙනෙක් රට ගිහිල්ලා ඇවිල්ලා නැතුව තියෙනවා. ඒ පිළිබඳව මොනවද අරන් තියෙන ඇක්ෂන් එක? ඒගොල්ලෝ බොන්ඩ් සයින් කරලා ගිහිල්ලා තියෙන්නේ සිරවන්ටම අපි නඩු කවරලා තියෙනවා. සමහර උදවිය ඒ බොන්ඩ් එකේ වටිනාකම අපිට වාරික වශයෙන් ගෙවනවා. තව නඩු කීපයක් තියෙනවා. හැම ආයතනෙකම තියෙන පුරුද්දක් ඕක මේ රජයේ බදු මුදල් වලින් උසස් අධ්‍යාපනය හදාලා රටට වැඩක් කරන්න මිනිස්සු ඇව්වහම ඒ මිනිස්සු ගිහිල්ලා මේ කොකා පෙන්නලා මේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියන්නේ පැහැදිලි වුණා ඒක. පරිශන නිලධාරි ලෙවල් එක ඒ මට්ටමේ ඉන්න අය ආයතන වලින් PhD කරන්න ක්වොලිෆිකේෂන්ස් ගන්න ආයතනයේ අනුමැති ඇතිව මුදල් අරගෙන වෙන රටවල් වලට යනවා. ගොඩාක් යුරෝපියන් රටවල්. ඒ රටවල් වලට ගිහිල්ලා ක්වොලිෆයිඩ් වෙලා ලංකාවට ආවට පස්සේ අවුරුද්දක් දෙකක් ඉන්නෙත් නෑ සමහරු. එකපාරටම ජොයින් වෙන්නේ යුනිවර්සිටි එකට. අර රිසර්ච් ඉන්ස්ටිටියුට්ස් වල හැම එකේම ඉන්න කාර්ය මණ්ඩලයේ දැන් ওই පරිශන මට්ටමේ අය නැහැ. ඔක්කොමලා යුනිවර්සිටි එකට ඇවිල්ලා. ඒක ලොකු ගැටලුවක්. දැන් කී දෙනෙක් ඇවිල්ලා නැද්ද සභාපතිතුමා එහෙම ගිහිල්ලා? අපේ 9 දෙනෙක් තමයි ඇවිල්ලා නැතුව හිටියේ. දෙන්නේකින් අපි ගෙවිය යුතු බොන්ඩ් එක අය කරගත්තා. ඉතුරු 7 දෙනා ඉන්නවා සර්. ඒගොල්ලන්ගෙන් 4 දෙනෙක්ම ඉන්නේ ලංකාවේ ඇතුළේ. මේ අපේ මේ මැනේජ්මන්ට් සර්විස් එකේ කියන විදිහට විශ්වවිද්‍යාලට සම්බන්ධ වෙච්ච පිරිසකුත් ඉන්නවද? ඉන්නවා සර්. 4 දෙනෙක් ඉන්නවා. අපේම යුනිවර්සිටි හැම එකේම ඇත්තටම අපේ සීනියර් රිසර්ච් ඔෆිසර්ස්ලා ජොයින් වෙලා ඉන්නවා ගිහිල්ලා. දැන් සර් මෙච්චර කල් අපි කතා කළේ රට ගිය අය එන්නේ නැති ප්‍රශ්නේ. දැන් ඇවිල්ලා ලංකාවේම තවත් ආයතනයක යව බඳව ගන්නවා කියන්නේ ඒ අනීතික වැඩේ රාජ්‍ය ආයතනයක් විසින් අනුමත කළා වගේ එකක් නේ. එතනදී ගරු සභාපතිතුමා අපිට තියෙන පොඩි ගැටලුවක් තියෙනවා. මේ එන PhD එම්ප්ලොයිස් ලාගේ වැටුප් පිළිබඳව අපිට ලොකු ගැටලුවක් තියෙනවා. මොකද අපේ වැටුප් වලට වඩා ඒගොල්ලන්ගේ සුසුකාන අනුව විශ්වවිද්‍යාලවල සහ අනිකුත් ආයතනවල ලොකු වැටුපක් ගෙවනවා. ඉතින් ඒ හින්දා අපිට අපේ ආයතනයේට මේ රැකියාවන් සඳහා බඳව ගන්න තියෙන ලොකු ගැටලුවක් තියෙනවා. අපි ඇඩ්වර්ටයිස් කරුවත් ඒකට ඇප්ලිකේෂන් එන්නේ නැති මට්ටමක් තියෙනවා.